ගන්න පුළුවන් ට්‍රික් එකක්. ඉතින් මේ ට්‍රික් එකෙත් කතා කරන්න යන්නේ කොහමද මට ඩේටා ගන්න කියලා. 1GB ඩේටා ප්‍රමාණයක් වගේ ඩයලොග් සිම් එකට. එහෙනම් අපි බලමු කොහමද ගන්න කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යමු වැඩි කතා නොකර. ඉස්සෙල්ලාම ආයේ ෆෝන් එකට යන්න ඕන. ආ මෙන්න මේ ෆෝන් කියන ඇප් මේකට යන්න ඕන. ඉතින් මම දැන් මේකට යනවා. ඒවා ඒකට ගියාට පස්සේ ඒකේ තියෙන කීපෑඩ් එකට යන්න ඕන. මම මේ ගැන වීඩියෝ කරලා තියෙනවා. ආට පුළුවන් ඒ වීඩියෝ එක මම සවුන්ඩ් එක දීලා නැතුව කරේ. ඉතින් මම මේක සවුන්ඩ් එකත් එක්කම ආට වීඩියෝ එක කරන්න හිතුවා. ඉතින් ඔය ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට සර්ච් කරගන්න ඕනේ. හෑෂ් ගහලා 678 ගන්න ඕන. ඊට පස්සේ ආපහු හෑෂ් ගන්න ඕන. මෙන්න මේක තමයි කෝඩ් එක. හෑෂ් 678යි හෑෂ්. ඔයා මේ විදිහට කෝඩ් එක ගන්න ඕන. ඊට පස්සේ ඔයා මේක ඩයල් එක දෙන්න. ඩයල් එක දුන්නට පස්සේ කෝඩ් එක රණින් වෙනවා. ඊට පස්සේ ඔයාට එනවා මේ විදිහට මේකක්. ගෙස් වට මේකේ හතර වෙනියටම තියෙනවා 4G SIM 1GB.5 ඔෆර් එකක් තියෙනවා කියලා. කියන්නේ 1.5GB ඔෆර් එකක්. මේක මම වාට පුළුවන් කැමති නම් මේකට හතර මේම දෙයිලා සෙන්ඩ් කරන්න. සෙන්ඩ් කරාට පස්සේ ආර මෙන්න මේවයක් එනවා. අදස්සේ මේකින් වාට එක මේවම විදියට තමයි තියෙන්නේ. නිව් SIM එකක් ගත්ත කෙනෙක්ට තමයි මේක ඔෆර් එක තියෙන්නේ. ඒ කියන්නේ වා සිම් එකක් ගන්න දවස් 14ක් ඇතුළත තමයි මේ පැකේජ් එක ඔයාලට දාගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඊටත් අමතරව 3G සිම් එකක් වා 4G කරගත්තා නම් මේ පැකේජ් එක ඔයාලට මේ විදිහට මේක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කිව්වේ. තෙන්ගොලන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන් අලුත් සිම් එකක් ගත්ත කෙනෙක්ට. මේ 1GB ප්‍රමාණයක data ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන්. මේ වීඩියෝ හොඳ නම් අපි subscribe කරලා යාර දෙන්න බැලලා ගන්න හත් ක්ලික් කරලා නම්බර් ගන්න පා. එහෙනම් අපි මේ ගිහින් යනවා.